sarasana hindi mu api bala ඊයේ හවස එයා දුවව ගන්න යනකොට මාකට් එකට ගිහිල්ලා එළවලු තරගෙන තමයි දුවවත් තරන් ආවේ. කොහොම හරි බෑග් එක කිරිලා වැටලා මහා පාරේ. තාත්තල දුල එළවලු අහුලෙනවා පාරේ ඉඳගෙන. අනේ දෙයියනේ. පස්සේ මාත් ගිහිල්ලා උදව් වුණා. ඔයාට පින් සිද්ධ වෙනවා නිරාෂා. පිනක් හින්දා කරා නෙවෙයි. මගේ පපුව හොස් කාලේ ඇවිල්ලා දැක්කහම පව් උදාර අනේ අක්කේ මං ඉතින් මොනවද දන්නේ නැහැ මට කිසි දෙයක් කියන්නෙත් නැහැ මං කියන්නේ අපි මේකට මොන හරි කරන්න ඕනේ නේද මං දන්නවා ඔයා මාත් එක්ක කේන්තියෙන් ඇත්තේ කියලා අනේ නෑ නෑ හේව පරණ කතා ඒව අතහැරලා දාන්න මට අතහැරලා දාන්න බෑනේ මං කතා කරන්නම්කෝ අයියත් එක්ක මේ ඔයාලගේ අම්මලා එහෙම එහෙ යන්නේ නැද්ද මේ මං කතා කරන්නම්කෝ අයියත් එක්ක හරි මං එහෙනම් යන්නද තේ එකක්වත් බොන්න නැතුව ඔයා ඉන්න මං තේ එකක් හදාගෙන යන්න රස්සවල් හොයා යනවා නිකේකා ගාව. ඒ වෙලාවට ඔබට එතන රස්සාවක් නැහැ කිව්වොත්. බල බල බංකු. තාත්තට එතන රස්සාවක් නැද්ද කියලා. මොකද කියන්නේ? ඔව්. ඔයා මාර කතාවක් නේ කියන්නේ. නැහැ ඉතින් බං. දැන් හැමතැනම විරකියා ප්‍රශ්නනේ අර ආණ්ඩු මේ ආණ්ඩු එනවා කියලා කියනවා තමයි ඉතින් රැකියා උනතාවය මේ කවුද බලපන් රස්සාවද්ද දන්නේ නැහැ රස්සා කොහෙන්ද අනේ ඈ රස්සා වලින් කතා කරලා අපුව ගන්නවද වාට පිස්සුනේ එහෙනම් කවුද ඉතින් මේ දොස්තර නෝනානේ අපි අපි කතා කරපන් කතා කරපන් මේ ඉන්ජෙක්ෂන් එකක්වත් දෙන්න දන්නේ නෑනේ හෙලෝ දොස්තර නෝනේ කොහෙද ඉන්නේ ඉන්නවා ඉතින් ඉන්න ඕන තැන කොහෙද කියන්නකෝ ගෙදර ගෙදර රත්තරනේ
හවස මොකද කරන්නේ? ඇයි කොහෙ යන්නේද? නැහැ මෙහෙ ඉන්න. ගෙදර? ඔව්. ගෙදර ඇවිල්ලා මොනව කරන්නද අනේ? අපේ තාත්තට ඔයව හම්බ වෙන්න ඕනේලු. මේ මාව? ඔව්. මේ මොකක් කරේ ප්‍රශ්නයක්ද? ඇයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ නෑ නෑ. ආ එහෙනම් එන්න. හරි හරි හරි. එහෙනම් මං එන්න. හරි මං තියෙනවා. තාත්තේ. මොකෝ? ඔයිට ගල්නොත් එන්නම කියලා කිව්වා. හා. මං ගියේ නෑනේ මග ඇරලා හිටියා. හා. දැන් අත එන්නම කියලා කියනෝනේ. එහෙනම් ඉතින් ඔන්න ඔය ගිහින් වරින්. තාත්තේ. මොකටද දන්නේ නැණි? මං කොහොමද දන්නේ? හැබැයි ඕක කිව්වොත් බඳින්න කියලා පැනපු ගමන් හා කියපන්. හරි හරි හරි. හැබැයි පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද්ද? ඕක එහෙම කියන මිනිහෙකුත් නෙවෙයි. ඒකනේ. කමක් නැහැ. අද හවසනේ. ඔව්. ගිහින් වරෙන් ගිහින් වරෙන්. මොකක් හරි සීන් එකක් නම් මටත් කියපන් ඈ. වයින්වා ගේමට. හරි 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 හරි. ඔයා ඉතින් චණ්ඩියානේ. මේ තමයි තිරාණී ආන්ටි. එයා තමයි ඔයාට උදව් කරන්නේ. තාත්තා මාව දාලා යන්න නෑ නේද? තාත්තිට යන්න එපා පුතේ. කොහෙද? ඔෆිස්. අනේ. අනේ කියලා බෑනේ පුතේ. තාත්ති යන්න මෙපේ. දැන් දූට සෙල්ලම් බඩු ඕනේ නේද? ඔව්. ඉතින් ඒව ගන්න සල්ලි ඕනේ නේ. එතකොට ඔෆිස් කී නැත්තම් කොහමද සල්ලි හොයන්නේ? තේරුණාද? ලොකු ළමයි වඩා ගන්න එපා කියන්නේ ඒකනේ. තාත්තා ඉතින් ඕව දන්නේ නැහැ. නැහැ දන්නවා. හරි හරි. තාත්ති හැමදේම දන්නවා. හැබැයි ඉතින් ඔයා දැන් මාත් එක්ක ඉන්න. තාත්තිට යන්න කියන්න. අනේ පා. අනේ පුතේ තාත්ති යන්න එපයි. ආ මේ අරයා නේද? ඔව් එයා තමයි. අනේ මාව වඩා ගන්නකෝ. දැක්කනේ එක්කෙනෙක් වීමෙන් තියද්දි එක්කෙනෙක් වඩා ගන්න ඕනි. අන්න ඒකනේ මං කාටවත් පේන කවුරුවත් වඩා ගන්නේ නැත්තේ. ඇයි මිස්? කීයක් කියලා වඩා ගන්නද? එක්කෙනෙක් වඩා ගත්තොත් අනිත් හැමෝමත් වඩා ගන්න ඕනි. මෙයා මෙහෙට එනවනම් නීතියක් තියෙනවා. ඒ මොකද්ද මිස්? වඩාගෙන එන්න බෑ. ෆයින් එකක් යන්න. ආ හරි හරි මිස්. බබාගේ නම මොකද්ද? නම කියන්න පුතේ. විහංගි. ආ ලස්සන නමක්නේ. තාත්තා එහෙනම් යන්නකෝ. අනේ තාත්තට යන්න කියන්න එපා. අනේ පුතේ මම ගිහින් එන්න. ආ මේ යාළුවෙක් ඉන්නේ. මෙයා එක්ක අපි සෙල්ලම් කරමු. පුතේ මං හවසට ගිහින් එන්නම් මැනික. අනේ තාත්තට ඉන්න කියන්නකෝ.
ඔයා දැන් අද කියන්නද හදන්නේ? ඔව් ඉතින්. සතිය දෙකක් අපි දෙන්නම මේ ගැන කතා කරානේ. දුවට දුක හිතේ. දුක නම් හිතේ. ඒ වුණාට නෝනේ අඬන දොරණ එකක් නම් නැහැ. මොකද එයාට උනා තේරෙනවනේ. ඇත්තට නෝනේ මොකද්ද මේ? ඩොක්ටර් කෙනෙක්ට ගැළපෙනවද කියන්නකෝ. ඒක නම් ඇත්ත තමයි ඉතින්. ඔයාම කියන්න. උගන්නලා උගන්නලා මේ තරම් දරුව වෙනුයි මහන්සි වෙලා විනාශ වෙන්න ආරින්නද? අනේ මං එහෙම කියනවද? නෑ ඉතින් ඔයා පසන් ගැනයි දුක ගැනයි කියන නිසා කිව්වේ. පසන් ගැන මම මොනවා කියන්නද? මොකෝ මේ දෙන්න එක? ආ. ඇවිත් වාඩි වෙන්නකෝ. දැන් ඉතින් අපේ දොස්තර නෝනාව අල්ලගන්නත් අමාරුයිනේ. නේද නෝනේ? මොකද අල්ලගන්න අමාරුයි කියන්නේ? මේ මං ඉන්නේ. මයි පුතේ. තාත්තේ. අපි පසංගේ වැඩේට නැවතීමෙත් ඉත තියමු. තාත්තේ. එයා ඔයාට ගැලපෙන්නේ නැහැ පුතේ. එයාලා ඔයාගේ සමාජ තත්ත්වයට ගැලපෙන අය නෙවෙයි. එයා දුප්පත් නම් තමයි. නෑ 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 නෑ. ඔන්න මයි පුතා වරද්ද ගත්තා. මොකද්ද? මං කිව්වේ පුතේ දුප්පත් කතාවක් නෙවෙයි. එයාලගේ හැසිරීම හොඳයිද කියන්නේ? හා? පසංගේ විතරක් නෙවෙයි. අනිත් හැමෝගෙම. කියන්න පුතේ. තාත්තා අහනවනේ. පුතේ. කියන්නකො. හරි නෑ නම් තමයි. ඔයාට පුළුවන් ද මයි පුතේ? මෙයා හොස්පිටල් එකට ආවහම මේ මං බඳින්න ඉන්න එක්කෙනා කියලා කාට හරි ඉන්ට්‍රොඩියුස් කරන්න. ඔයාම කියලා තියෙනවනේ. මිනිහා කරන වැඩගෙන. බෑ තමයි. එහෙනම් ඉතින් එහෙම කෙනෙක් එක්ක ගිහිල්ලා සදාකල් මිනිහව හංගන් ඉන්නද කල්පනාව? හා? මිනිහෙක් වුණාම ගෑණිටත් ගෑණියෙක් වුණාම මිනිහටත් ආඩම්බරයක් වෙන්න ඕනි පුතේ. නැත්තම් වැඩක් නැහැ. තාත්තයි මායි ඉන්න විදිහ බලන්න පුතේ. ඔයාට පුළුවන් දෙයත් එක්ක එහෙම ඉන්න. කතා කරන්න මයි පුතේ. බෑ තමයි තාත්තේ. එහෙනම් කියන්න. අපි මේක නවත්තලා දාමුද? මම මුලිනුත් කිව්වනේ පුතාට. කියන්නකො පුතේ. නවත්තමුද? මම එන්නම්. අනේ වෙලාවට එන්නම්. පොඩ්ඩක් හරි පරක් වුණොත් ප්ලීස් පොඩ්ඩක් ඉවසන්න. ට්‍රැෆික් එක නිසා තමයි. හරි හරි. කතා කරන්න පුළුවන්ද ටිකක්? වැඩක දෙන්න ඔයා? නෑ නෑ කියන්න. මොකද්ද ප්‍රශ්නේ? ඇත්තටම මගේ ප්‍රශ්නයක් නම් නෙමෙයි. එහෙනම්? ඔයා ගැන. මං ගැන මොනවා? දැන් මොකද වෙන්නේ කිවල් පැත්තේ? මොනවද ඉතින් ඉන්නවා අපි දෙන්න? තුන් දෙනා දෙන්න වුණාම පාළු ඇති නේද? ඔයත් මොනවා අහනවද මන්දා? ඇයි? ඔක අහන්නත් දෙයක්ද? හරි හරි. සෝරි.
අපිටත් දුකයි. මං දන්නවා ඒ දුක. කෝ දැන් ඔයාගේ දුව? එයාව ඩේකේ හයකට දැම්මා. අද දැම්මේ? ඔව්. Oh my god. Hey. ඔයා නම් පුදුම තාත්තා කෙනෙක් තමයි. ඔව්. මං එයාව තනියම දාලා අඳුරන කිසිම කෙනෙක් නැති තැනක. මේ ලෝකෙ කිසිම තාත්තා කෙනෙකුට හැම වෙන්න එපා. අනේ දේවක, මම කිව්වේ එහෙම කතාවක් නෙමෙයි. බලන්න ඔයා වගේ තාත්තෙක් දුර කොච්චර ආදරේද කියලා. එයාට හිටිය ආදරේ කරන තාත්තා කෙනෙක් විතරක් නෙවෙයි, එයාට ගොඩාක් ආදරේ කරන අම්මා කෙනෙක් හිටියා. ඉතින් අපි තව කෙනෙකුත් හොයලා ගමුකෝ. එහෙම හොයන්න පුළුවන් නම් මේ ලෝකේ හැම කෙනාටම එක අම්මෙක් ඉන්න විදියක් නැහැනේ. එහෙම වෙන්න පුළුවන් අය ඉන්නවා. මං කියන්නේ දරුවට අම්මා කෙනෙක් වෙන්න බැරි නම් ඔයාට හොඳ වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක්වත් හොයමු. මට එහෙම අඩුපාඩුවක් නැහැ. මම හිතන්නේ මගේ දරුවා ගැන විතරයි. ඒ කෙල්ල පව්. දන්නවා දන්නවා. ඒත් හිතින් වැටෙන්න එපා ඉතින්. ඒ සුදර්ශන. අනේ සෝරි. අතන සමා වෙන්න ඕනි මේ කරදරයක් කරලා නම්. මේ ටී සර්විස් ඇත්තටම මට බයිනවා. ඔයාලා දෙන්න කතා කරද්දී ආවොත් එහෙම. සවාරෙන් ටී සර්විස්. හරි. මම පස්සේ එන්න. මේ මිනිහා කම් කනවනේ. මේ මං ගිහින් එන්නම්. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. අනුරාධි ආවද ඇන්ටි? ඔව් පුතා ආවා. කෝ කාමරේ ඉන්නවා? මේ පොඩක් එන්න ගියන කතා කරන්න. ඉතිසෙල්ලා පුතාත් එක්ක අංකල්ට ටිකක් කතා කරන්න ඕනේ කියලා කිව්වා. මේ ඒ මොකද ඇන්ටි? දන්නේ නැන්නේ. ආවම කියයි. ඇන්ටි මේ මට නිකන් අමුත්තක් දැනෙනවා. අමුත්ත? අංක කද්ද වසම් පුතා දැන් අමුත්ත නෑ. ඉතින් අංකල් මට මෙහෙම විශේෂයෙන් එන්න කියලා කතා කරන්න ඕන කියලා නෑනේ කවදාවත්. ඔව් ඒක ඇත්ත. වැදගත් දෙයක් කතා කරන්න තියෙනකොට තමයි පුතේ මේ විදියට එන්න කියන්නේ. එහෙම නේද? ඒ මොකද අංකල්? වසම් පුතා අපි මේක කාලයක් තිස්සේ බලාගෙන ඉඳපු දෙයක්. තීරණයක් ගන්නවද නැද්ද, ගන්නවද නැද්ද කියලා බල බල ඉඳලා තමයි අන්තිමට මේ තීරණය ගන්නෙ. ඒකත් ඉතින් අංකල්ගේ තනි තීරණයක් නෙමෙයි. ඔව්, අපි තුන් දෙනාගෙම. අනුරාධිගේයි මගේ ඇන්ටිගේයි. මොකක් තීරණේ? අපි තීරණය කළා පුතා අනුරාධිට වෙන තැනකින් කෙනෙක් බලන්න. ඊකෙන් මැරි කරන්න. එතකොට මම
පුතාව අපේ දුවට ගැළපෙන්නේ නැහැ කියලා අපි දැන් හොන්දටම තේරුම් අරන් ඉන්නේ පුතේ. අංකල් කොහොමද එහෙම තීරණයක් ගන්නේ? මම අනුරාධිගේ තාත්තා. මං අනුරාධිගේ අම්මා. අපි දෙන්නට බැරි නම් කාටද පුළුවන් ඒක තීරණය කරන්න? අනුරාධි මොකද කියන්නේ? අනුරාධි කියන්නේ හොඳ දරුවෙක්. කීකරු හැදුණු කෙනෙක්. එයා දන්නවා එයාගේ අම්මයි තාත්තයි කවදාවත් එයාට වරදක් කරන්නේ නැහැ කියලා. ඉතින්? ඉතින් එයා කැමති වුණා අපි ගන්න තීරණයට. මට අනුරාධිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් ඉතින් වැඩක් වෙන්නේ නැහැ නේ පුතේ. අන්තිම වතාවටවත් හරි එකම එක පාරක් නෝනේ දුවට එන්න කියලා හොඳ මනුස්සෙක් වෙන්න බලන්න. පාට හොඳ කෙනෙක් ලැබෙයි. තාත්තාම දෙයක් කිය කියලා දැනගෙන හිටියද? නෝ. කවද දැනගත්තේ? තාත්තා කවදා හරි ඔක කියයි කියලා මම ඔයක යාළු වෙච්ච කාලෙම හිතුවා. අනේ යනවා යන්න පුරුණු කියා. ඒයි. ඇයි? යනවා යන්න කියන්නේ? මොකද්ද ඔය කතා කරන හැටි? ඇත්තට ඉතින් හුරුතල් කරන්නද කියන්නේ? ඔයා මාර කතාවක් නේ පසන් කියන්නේ. ඇයි? ඔයාට පුළුවන් ද ඔහොම කතා කරන්න? අනු ඔයා මොනවද කිව්වේ? ඔයාගේ තාත්තා මොනවද කිව්වේ? වැරදිද? නැත්තම් මොකද්ද වැරද්ද? මෙච්චර කල් ආදරය කරලා ඉවුනාට පස්සේද හිතුවේ මගෙත් එක අනාගතයක් නැහැ කියලා? හපොයි නෑ. එහෙනම් ඉස්සර ඉඳලම දැක්කා ඒක. නොකිව්වි? කිව්වොත් හිතරි දෙයි කියලා. දැන් කිව්වි? මං ඒක නොකිය ඔයාට කිව්වා. හැදෙන්න කියලා. තාත්තා මට කොච්චර දොස් කිව්වද? මං ඒ මොනවත් ඔයාට කිව්වේ නෑ. හැමදාම කිව්වේ ජොබ් එකක් හොයාගන්න කියලා. ඔයාම හිතලා බලන්න පසන්. මං කොහොමද මිනිස්සුන්ට මුණ දෙන්නේ? ඇයි? ඉතින් ඔයාට ජොබ් එකක් නැහැ. මම මොනවද ඔයාගෙන මිනිස්සුන්ට කියන්නේ? අනු ජොබ් එක ඉච්චර ප්‍රශ්නයක්ද මගේ? නැත්තම් දෙයියනේ. ඔයා පිරිමියෙක්. ගෑණියෙක්ට ජොබ් එකක් නැති එක කමක් නැහැ කියමුකෝ. ඒත් පිරිමියෙක්ට එහෙම බෑනේ. අනික ඔයා කරන වැඩ, කරන බිස්නස්, ආශ්‍රය කරන මිනිස්සු. අනික තාත්තා හැසිරෙන විදිහ බලන්න. දැන්නේ දේ දේවල් කියන්නේ. දෙයනේ යාළු වෙද්දි ඕව බලනවද? මං ඒ කාලේ පොඩි කෙල්ලෙක්. මොනවත් තේරෙන්නේ නැහැ. ඔයාව දැක්කා. ආසාවට යාළු වුණා. පස්සේ තමයි මට තේරුණේ ඔයාගේ ගෙදර ගැන. ඒත් මං ඔයාට මොනවත් කිව්වද?
හිමින් සරේ මට ඕන උනේ ඔයාව මට ඕන විදියට හදාගන්න. ඉතින් බැරි වුණා. ඔව් නේද පසන්. දැන් එතකොට අපව හැරවීමක් නෑ. අපි යාළුවෝ වගේ ඉමු පසන්. යාළුවෝ වගේ? නෝ. කියලා දෙන සුදර්ශන කියන්න එපා කියලා. එහෙනම් මොකද්ද කියන්නේ? ඔයා කියන්න සුදා කියලා. අනේ මේ මල විකාර. කෝවද දේවක? ඇයි පේන්නේ නැත්තේ? ආ. එන්නේ නැහනේ. ඇයි? දන්නේ. එහෙනම් එන්නේ නැහැ කියලා දන්නේ. එනවා නැති මේ ලාවට ඇවිල්ලානේ. එන්නේ නැතුව ඇති. මොනා වෙලාද දන්නේ නැහනේ. රොත් වෙලා නැහැ. සමහර විට ගම යන්නේ. ඇයි? දුව එහෙනේ. දුව එහෙ දාලා මෙයත් එහෙ ගිහින් හරියනවද? මෙතන වැඩ කරන්නේ කවුද? ඒක නම් මම දන්නේ නැහැ. මඩම් පුළුවන් කෝල් එක දිලා ගන්න. හලෝ දේවක. ඔව් කියන් ටීචර්. කොහෙද දරුවෝ ඉන්නේ? මම ගෙදර ඉන්නේ. අද නිවාඩුවක් දැම්මා. අයියෝ කාටද කිව්වේ? මම බොස්ට කිව්වා. හරියන්නේ මං කියන්නේ බොස්ට කියන එක නෙමෙයි. අපිට කියන්න එපැයි. හරිද මම බොස්ට කතා කරාට පස්සේ වෙන කාටවත් කියන්න ගියේ නෑ ඉතින්. කියන්න එපැයි අනේ. ඔයා නැති වුණාම අපිට මේව බලා ගන්න ඕනේ. බොස් එනවද මෙතනට? එද මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ ඉතින් ඇවිල්ලාම බලන්න. හරි. මොකද කියන්නේ? කිව්වෙවත් නෑ එන්නේ නැහැ කියලා. හරි හරි මං තියෙනවා. මේ 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 මේ. හලෝ. ඇයි? මොකද වෙලා තියෙන්නේ කියන්නේ? මොනවත් නෑ මං තියෙනවා. හලෝ මචං. මේ මොකද්ද බා වෙලා තියෙන්නේ? ඒකී මෙතන ඉඳලා උඹට ගත්තේ. කවුද? තීෂා. ආව් ඉති. ඉතින් මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ? මොනවත් ප්‍රශ්න නෑ බා. එහෙනම් බාර කෑ ගහන්නේ? ඒකිට මේ සාංකාව උඹ නැතුව. මේ අනේ මේ. බොරු නෙවෙයි ඔය. ඇස් දෙත් එක්ක හිණි වෙලා තිබ්බේ. මං හිතන්නේ හොඳටම සාංකාව. අනිමෙත්තුගේ තියපන්. එතකොට උයන්නේ පියන්න කවුද පුතේ? අනේ මගේ පුතාට පුළුවන් දුව කරන්න. රෙදි හොදන්නේ. ගෙවල් හස් කරන්නේ. අඬනවද? අනේ ගිහින් බලන්න මයි පුතේ. මං තාත්තත් එක්ක කතා කරලා මොනව හරි කරන්න බලන්න. එහෙනම් මං තියන්න පුතේ. තෙරුවන් සරණයි.
Malli. Ani Mahathiyo. Mokada wune? Anna me jeevithe epa welai tiyenne. Hari 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 hari. Dan mokada wela tiyenne kiyannako? Puta daruwa wara deke ar ekata da mukota da dalalu. Oh. Mokadde? Then he tino and away the water, my balagan, the tank. Me town naked, then got tino mighty. He can, madam? Nay, he must name me on the eating. Then Amalatala put it that wrong were Udete and Cote had a bar deal, a cavity got dealer. He called the val balagan. It was a hand there at Apo Gither and got argument. Honey, it in the room. Daru itin taniyem inda purudu wenawa. Hane deeyane. Iti mokadda karanne? Den etukota ape podiyaki ehemada inne? Oh, itin. Hane mata be mahatya. Mokadda itin api karanne? Man gehe yanawa. Gehe? Dawasak dekak innak. Dawasak dekak inna. It is a passive of the granny. Happy Matia Putalu Yapihagani. Give a last carnival, read the old animal. Come at a grand baby. It has been a coward with Nanny. In the later Laru Dara do a devil animal. They make a thing. He lamed at them and dame in the end baby. Up with you. Udara awat titi mudalai kemattin denne nae ne ekweni hari de haamini mokadda karanda hadanne mahatyo ma yanna gihilla dawasak dekak indala enna ebai thi me dawasala mata nang enna widiyan nae onna ani madai ape mahatya api visram suyen indimu kiyala katha una Amala tata letter, Kohenda ha mini visram devita. Ekanaget I'm going to go to the house.
සහගාන්නේ මටද බං උඹටනේ සහගහලා තියෙන්නේ. ඉතින් හරි සතුටු ඇතිනේ මට එහෙම වුණාට. මට කොහෙද බං සතුටු? මම් විඳින දුක දන්නේ මම් විතරයි. මගේ කොල්ලට තාත්තා කෙනෙක් වෙන්න බෑ. ඒ කවුරු නිසාද? උඹ නිසානේ. වෙන තැනකින් කසාදයක් කරලා දුන්නා නම් අද වෙනකොට මේ ගෙදර ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා. ඉතින් බන්දලා දෙන එකනේ තියෙන්නේ අම්මගේ සපුමල් කුමාරයාව. මට හිතෙන හිතෙන වෙලාවට මට ගහන්න ගාවින්ග. මම මැරුණ දවසට තේරෙයි. කියනුන්ට ගහන මහලපු චන්නිය. කටවාගෙන ඉඳපංගු මුටි ගෑවට පස්සෙවත්. අම්මත් අම්මගේ පුතාව වීරය කරන්න යන ගෑනුන්ට ගස්සවලානේ. ගෑනුන්ට ගහලා වීරෙක් වෙන්න බෑ අම්මේ. මට ඉතින් කියන්න වචනයක් නෑ ඔකට. මොනවද? මොනවද? කියපන්. මොනවද? මේ යනවලු යන්න. මම යන්න එපා කියලා තියනවද බසන්ති? කියන්න. හන්දියා බලන් ඉන්නේ. හැබැයි අද ආව ගමන ගැන නම් මං එච්චර සතුටු නෑ. ඇයි ආන්ටි?